හිත්පිත් නැති අධික වර්ෂාව දෙකොඩ තලා ගියේ බොහෝ දිනෙකුගේ ඇඳිවත පවා ඉතිරි නොකොට විනාඩි කිහිපයකින් ඇතැම් අයට බොහෝ දේ අහිමි වුණා. හැමදේමත් නැති වුණාට හැමදාමත් ඔබ ළඟින්ම ඉන්න ගම්මැද්ද විපතටපත් ගම්මාන සොයා ආවේ සහන යාත්‍රාව යටතේ උදව් කරන්න. එක් කණ්ඩායමක් අදත් පුත්තල මහා හලාවත අවට ගම්මාන වෙත ගියා. හලාවත මයිකුලම ජේම්ස් වත් හා හලඹ ප්‍රදේශවල පවුල් 700කට අධික පිරිසකට වියලි ආහාර බෙදා දීම සිදු කෙරුණා. මේ ගම්මාන ජලයෙන් යට වෙලා සියලු අසිරුතා මැඩගෙන ගම්මැද සහන කණ්ඩායම් ජනතාව වෙත ළඟා වුණා. රමුක්කන ප්‍රදේශයේ අවට නායම් රැසක් සිදු වුණා. බිඳ වැටුණු තැන්වල සිටින ජනතාවට හයියක් දෙමින් රමුක්කන බෙලිගොඩ පිටිය බැප්ටිස් හා හුරිමලුව දේවස්ථානවල රැඳී සිටින පවුල් වෙත සහන මළු බෙදා දීම සිදු කෙරුණා. අවතෙන් වූ පවුල් 63ක් රමුක්කන අශෝක විද්‍යාලයේද තාවකාලිකව රැඳී සිටිනවා. ගම්මැද සහන යාත්‍රාව යටතේ තල්දෑව, යටගම, උඩුගම හා වල්ගමට වියලි ආහාර බෙදා දීම සිදු කෙරුණා. දින ගණනාවක් ඇදහැළුණු වර්ෂාවෙන් උතුරු පළාතත් ඉතුරු කළෙත් නැහැ. වඩමරච්චි, නගර කෝවිල් සහ පලාලි උතුර අන්තෝනිපුරම් ගම්මානවලට ගම්මැද සහන යාත්‍රා කණ්ඩායමක් ගියේ අපේ රටේ හැම ජන කොටසකගේම කඳුළු තදින් දැනෙන නිසා. ගම්මැද සමග ආසියා පැසිෆික් ආපදා කළමනාකරණ සංවිධානය, එස්රොන් සමාගම සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය අත්වැල් බැඳගෙන මෙම ක්‍රියාන්විතයට එක් වුණා. විපත පිරිමසාගෙන අපි වේගෙන් නැගිටිමු.